ශ්‍රී ලංකාව කියලා කියන්නේ ඉතාම දියුණු වාරි තාක්ෂණයක් තිබුණු රටක් බව අද මුළු මහත් ලෝකයක්ම පිළිගන්නා කාරණයක්. විජය රජුගේ සිට ආරම්භ වෙන ශ්‍රී ලංකා රාජාවලියේ සිටි මෙරට පාලනය කළ බොහෝ රජවරුන් මේ වාරි කර්මාන්තය උසස් තැනකට ඔසවා තැබූ බව අද ඉදිරි වී තිබෙන ඉතාම දියුණු වාරි තාක්ෂණික ක්‍රම ඔස්සේ අපිට තේරුම් කරගන්න පැහැදිලි කරගන්න පුළුවන්. කොමුණත් මෑත කාලීනව මෙරට විශ්මිත නිර්මාණ රැසක් ඉදිකිරීමෙහිලා පුරෝගාමිත්වය ගැන කටයුතු කළ චරිත වේ නම් ඒවා අතර ආචාර්ය කුලසිංහයන්ගේ නම ඉදිරියම තිබෙනවා. ඉතින් අද අපි ඔබත් එක්ක කතා කරන්නේ මෙරට ඔබ මම දන්න හඳුනන බොහෝමයක් විස්කම් නිර්මාණ දායාද කළ මෙරට ප්‍රකට සහ දක්ෂ ඉංජිනේරුවරයෙකු වූ ආචාර්ය ANS කුලසිංහයවත් කොන්ක්‍රීට් කුලය ගැන ඔබ නොදැන සිටි අප්‍රකට කරුණු කාරණා 8ක් පිළිබඳ විස්තරයයි. මේ සුවිශේෂී විස්තරයේ අවසාන තත්පරය දක් රඳෙන්න කියලා අපි ඔබට ආදරයෙන් මෙතන් සිට ආරාධනා කරනවා. අංක 1 කවුද මේ කුලසිංහ? ප්‍රීකාස්ට් කොන්ක්‍රීට් එහෙම නැත්නම් පෙරසවි කොන්ක්‍රීට් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අද අපි කොයි කවුරුත් දන්නා දෙයක්. මේ තාක්ෂණයේ පියා තමයි මේ තාක්ෂණය හොයාගත් පුද්ගලයා තමයි ආචාර්ය කුලසිංහ මහත්මයා. කම්බි සමූහයක් ඇදීම මගින් දැඩි ආතතියක් ලබා දීලා ඒක කොන්ක්‍රීට් කරාට පස්සේ සවි වීමට ඉඩහැර අවසානයේදී අර ආතතිය ඉවත් කිරීමෙන් අධික ශක්තියක් ඒ තුල ගබඩා කර ගැනීම මේ කොන්ක්‍රීට් තාක්ෂණයේ මූලික හරයයි. මෙරට ඉදිකල අපි ඊළඟට කතා කරන්න බොහොමයක් නිර්මාණ සඳහා මේ කොන්ක්‍රීට් තාක්ෂණය මේ පෙරසවි කොන්ක්‍රීට් තාක්ෂණයයි කුලසිංහන් යොදාගත්තේ. ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමයේ හිටපු සභාපතිවරයෙක් වූ එතුමා ප්‍රථම වරට මේ පෙරසවි කොන්ක්‍රීට් තාක්ෂණය උපයෝගී කරගෙන මෙරට දැවැන්ත නිර්මාණ ඉදිකිරීමෙහිලා නායකත්වය ගැන කටයුතු කළා. වර්ෂ 1919 ඔක්තෝබර් මාස 26 වෙනිදා ජයල උදම්විට අරුමාදුර නන්දසේන සිල්වා කුලසිංහ නමින් උපත ලැබූ කුලසිංහයන් කුඩා කල සිටම ගණිතයේ ඉතාම දැඩි ඇල්මක් දක්වපු පුද්ගලෙක්. අලවතු පිටියේ රජයේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබන කුලසිංහ මහතා මීගමුව මාරිස්සලා විද්‍යාලයෙන් සහ කොටහෙන ශාන්ත බෙනඩික් විද්‍යාලයෙන් අධ්‍යාපනයත් ලැබුවා. ඉන් අනතුරුව ඉංජිනේරු උපාධි කිහිපයක්ම ලබා ගන්නා ඔහු පසුව නෝටන් බ්‍රිජ්හි විදුලි යෝජනා ක්‍රමයේ සහායක ඉංජිනේරුවරයා වශයෙන් සිය වෘත්තීය දිවි ආරම්භ කරන්නේ තමන්ගේ දක්ෂතාවය නිසාමයි. එම දක්ෂතාවය තව තවත් පිළිබිඹු කර නිසාම ඔහු ඉතාම කෙටි කලකදී කොළඹ වරාය සහකාර ඉංජිනේරුවරයෙකු ලෙසත් පත්වීම ලබනවා. ඒ අනුව ඔහු ඉදිකිරීම් රැසක් මේ වෙද්දි කර අවසන්. වරක් ශ්‍රී ලංකාවේ නිවාස සහ ඉදිකිරීම් ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ දිවංගත ආර් ප්‍රේමදාස මැතිතුමන් නිවාස ඉදිකිරීම් සඳහා අඩු වියදම් තාක්ෂණික උපදෙස් ගැනීමට මැලේසියාවට ගොස් තිබෙනවා. එදී මැලේසියානු නිවාස සහ ඉදිකිරීම් ඇමතිවරයා පවසා ඇත්තේ අපිත් නිවාස ඉදිකිරීම් කටයුතු වලදී තාක්ෂණික උපදෙස් ගන්න ඔබේ රටේ, ඒ කියන්නේ කුලසිංහ කියන මේ දක්ෂ ඉංජිනේරු වගේ. එහෙම අය ඔබේ රටේ ඉඳද්දී ඇයි ඕගොල්ලෝ අපෙන් උපදෙස් ගන්න එන්නේ? ඉතින් මේ කතාවෙන්ම තේරෙනවා කුලසිංහයන් කොයිතරම් දක්ෂ ඉංජිනේරුවරයෙක්ද කියලා. කුලසිංහයන් මැලේසියාව විතරක් නෙවෙයි ඉන්දුනීසියාව, සිංගප්පූරුව, පිලිපීනය, ඒ වගේම තායිලන්තය වගේ රටවලත් උපදේශක ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කරලා තියෙනවා කියන එකත් අපි සඳහන් කළ යුතුමයි. ඉතින් ඔහු රටට සේවයක් විදිහට ඔහුගේ දැනුම බෙදා දෙන්න කිසිම පිටක පැකිලුනේ නැහැ කියන කාරණේත් අපි විශේෂයෙන්ම මෙහිදී මතක් කළ යුතුමයි. අංක 2. ඔහු විසින් දරුණු නිලතලයන්. තමන්ගේ ශේෂ්ත්‍රයේ ප්‍රවීණෙක් වන්නට කුලසිංහයන්ට ගිය ඉතාම කෙටි කාලයයි. ඒ තමන්ගේ දක්ෂතාවය සහ ඔහු තුළ තිබූ දැඩි ආත්ම විශ්වාසය නිසා. ඔහු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රථම සභාපතිවරයා සහ එහි නිර්මාතෘවරයා වන අතර ශ්‍රී ලංකා ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන ආයතන හෙවත් NERD ආයතනය ආරම්භ කරන ලද්දේ ඔහු විසින්මයි. විවිධ අවධීන්හි ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ශේෂ්ත්‍රය හා සම්බන්ධ විවිධ ආයතනවල ඉහළ නිලතල දරූ කුලසිංහ මහතා ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් සම්මාන ගරු බුහුමන් බොහෝමයක් ලබා ගන්නටත් සමත් වුණා. වර්ෂ 1979 දී මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඔහුට ආචාර්ය උපාධිය පිරිනමන ලද්දේ ඔහු විසින් ඉංජිනේරු ශේෂ්ත්‍රය වෙනුවෙන් සිදු කරගෙන ගිය අද්විතීය සේවාව වෙනුවෙන්මයි. ප්‍රීකාස්ට් කොන්ක්‍රීට් එහෙම නැත්නම් පෙරසවි කොන්ක්‍රීට් තාක්ෂණය මෙරටට හඳුන්වා දීමේ පුරෝගාමියා වූයේ ආචාර්ය ANS කුලසිංහ මහතායි. ආචාර්ය කුලසිංහයන් මෙරටින් බිහි වූ සුප්‍රසිද්ධ නව නිපැයුම්කරුවෙක් ලෙසත් ඒ නිසාම ඔහු ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ සංගමේ ආරම්භක කොමසාරිස්වරයා ලෙසත් කටයුතු කරනු ලැබුවා. අංක 3. ඔහු විසින් සොයාගත් කොන්ක්‍රීට් තාක්ෂණයට පේටන් බලපත්‍රය ලබා ගත් හැටි. ආචාර්ය ANS කුලසිංහන් විසින් හඳුන්වා දුන් මේ පෙරසවි කොන්ක්‍රීට් තාක්ෂණය එවකට ලෝකයේ බොහෝ ආසියාතික රටවල් කතා කරන්නට පටන් ගත්තා. කම්බි සමූහයක් ඇදීම මගින් දැඩි ආතතියක් ලබා දී එය කොන්ක්‍රීට් කර පසුව සවි වීමට ඉඩහැර අවසානයේදී ආතතිය ඉවත් කිරීමෙන් අධික ශක්තියක් ඒ තුළ ගබඩා කරගත හැකි බව කුලසිංහන් මේ තාක්ෂණය ඔස්සේ සොයාගත්තා. මේ නිසාම මේ සඳහා ඔහු විසින් පේටන් බලපත්‍රයක් ලබා ගත්තා. පේටන් බලපත්‍රයක් යනු නව නිපැයුම් සඳහා රජය විසින් ලබා දී ඇති බුද්ධිමය දේපල අයිතිවාසිකම් පිළිබඳ බලපත්‍රයක්. එය ලබාගත හැකි නව නිෂ්පාදනයක් හෝ මහජනයා නොදන්නා හෝ
ස්වභාව ධර්මයේ නොපවතින ක්‍රියාවලියක් නිර්මාණය කිරීමෙන් විතරයි. ඉතින් මේ පෙරසවි තාක්ෂණය මතින් වහලවල්, සුවිසල් ගොඩනැගිලි, වරායේ ජැටි ආදී නිර්මාණය කරන්නට කුලසිංහයන් ක්‍රියා කළේ ඊට පෙර තිබූ තාක්ෂණයන්ට වඩා අඩු මිලට වගේම සවිශක්තියෙන්ද වැඩිවන ආකාරයටයි. විශේෂයෙන්ම කිව්වොත් එතුමන්ගේ මැදිහත්වීමෙන් තායිලන්තය වගේ රටවල් කොන්ක්‍රීට් බෝට්ටු පවා තනන්නට ක්‍රියා කළේ මේ තාක්ෂණයෙන්මයි. ඉතින් මේ තාක්ෂණික නියමවුම් වෙනුවෙන් ඉන්දියාවෙන් සහ මහා බ්‍රිතාන්‍යයෙන් සම්මාන පවා එතුමාට හිමි වුණා. ජාත්‍යන්තර මට්ටමින් පවා ඔහුගේ තාක්ෂණික නිමැවුම් ජනප්‍රිය කරන්නට ජාත්‍යන්තර සංවිධාන ඍජුවම ඔහුට අවකාශයක් ලබා දුන්නා. අංක 4 කුලසිංහ කොන්ක්‍රීට් කුලේ වූ හැටි. ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහයන් පේටන් බලපත්‍රය ලබා ගැනීමත් එක්ක මෙරට පමණක් නෙවෙයි ආසියාතික රටවල විශේෂයෙන්ම එතුමන්ගේ තාක්ෂණය පිළිබඳව කතා කරන්නට වුණා. ශ්‍රී ලාංකික සිවිල් යාන්ත්‍රික විදුලි සහ නාවික ඉංජිනේරුවරයෙක් වූ කුලසිංහයන් මේ තාක්ෂණය හඳුන්වා දීමෙන් පසු රටවල් කිහිපයකටම ඔහුගේ දැනුම බෙදා දෙන්නට තරම් නිහතමානී පුද්ගලයෙක් වුණා. ඔහු නිතරම මේ පිළිබඳව දැනුවත් කරන දේශන සඳහාත් නිරන්තරයෙන් සහභාගී වූ අයෙක්. විවිධ රටවල් ගණනාවකගේ ඉංජිනේරුවන් මේ කොන්ක්‍රීට් තාක්ෂණය ගැන සොයන්නට වූයේ ඔහුට කොන්ක්‍රීට් කුලසිංහ යන අන්වර්ථ නාමයත් එක්කයි. කෙසේ වෙතත් ඔහුගේ අනතුරුව කාතර ජනප්‍රිය වූයේ කොන්ක්‍රීට් කුලේ යන නමින්. අංක 5. ඔහු විසින් සොයාගත් වෙනත් තාක්ෂණික විධික්‍රම. මේ පෙරසවි කොන්ක්‍රීට් තාක්ෂණය අරුණහම කුලසිංහයන් විසින් එකිනෙකට වෙනස් තාක්ෂණික විධික්‍රම 25ක් පමණ සොයාගෙන තිබෙනවා. මේ ගැන කතා කරද්දී හරි ලස්සන සිදුවීම් කිහිපයක් පැරණි පුවත්පත්වල තිබිලා අපිට හම්බුණා. කොළඹ වරායේ සම්බුද්ධත්ත ජයන්ත චෛත්‍ය මාලිගාවත මහල් නිවාස පිහිටි තැන 1960 ගණන්වල තිබිලා තිබුණේ විශාල මඩවගුරක්. දවසක් දිවංගත ආර් ප්‍රේමදාස මහත්මයා කුලසිංහට පුළුවන් ද ඔය මඩවගුර ගෙවල් හදන්න කියලා මේ කුලසිංහයන්ගෙන් අහලා තිබුණා. ඊට සිනහාමුසු මුහුණෙන් යුතුව පිළිතුරු දෙමින් ඔහු කියා තිබුණේ "හා හොඳයි" යනුවෙන්. එම මඩවගුරේ තට්ටු 4 ගෙවල් හැදුවේ ඊට පස්සේ. ඒ වගේමයි නාරාහෙම්පිට මහල් නිවාසී දිමුණෙත් ඔහු යටතේමයි. කුලසිංහයන්ගෙන් සිදු වූ මහා නර්ග සේවාවක් වන්නේ වසර 30කින් ඉදිකිරීමට යෝජිතව තිබූ මහවැලි ව්‍යාපෘතිය වසර 6ක් වැනි කුඩා කාලයක් තුළ වසර 6ක් වැනි කෙටි කාලයක් තුළ නිම කිරීමයි. කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යටතේ වූ නල මාර්ග සහ විදුලි බල මධ්‍යස්ථානය ඇතුළුව වික්ටෝරියා, කොත්මලේ, මාදුරු, රන්දෙනිගල, රන්ටැඹ යන ජලාශය ඉදිකිරීම කටයුතු අධීක්ෂණය කළේත් කුලසිංහයන් විසින්මයි. එකල නායෑම් වලට හේතුව මහවැලි කඩිනම් කිරීම බව ඇතමුන් චෝදනා කරද්දී කුලසිංහ මාතා තරකානුකූලව පෙන්වා දුන්නේ ඊට හේතුව වන්නේ කැපීමෙන් සිදුවන පස සෝදා යාම බවයි. ඒ වගේම තමයි තාර ඇතිරූ මහා මාර්ග වෙනුවට කොන්ක්‍රීට් දැමීම, දුම්රිය මාර්ගවල දැව සිල්පර වෙනුවට කොන්ක්‍රීට් සිල්පර දැමීම, පූට්ටු පාලා මිදි කිරීම කුලසිංහයන්ගේ අධීක්ෂණය යටතේ සිදු වූ තවත් ඉතාම වැදගත් ක්‍රියාකාරකම් කිහිපයක්. අංක 6. වසර ගණනාවකට කලින් හම්බන්තොට වරාය ගැන ඔහු කී අනාවැකිය. ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ කියලා කියන්නේ ඉංජිනේරු ශාස්ත්‍රයේ විවිධ අංශයන්ගෙන් ප්‍රවීණයෙක්. ඔහුගේ නායකත්වයෙන් මෙරට දීවර වරාය ගණනාවක්ම නිර්මාණය වූ බව ප්‍රකට කාරණයක්. ඒවා අතර මිරිස්ස වරාය, තංගල්ල, යාපනය, බේරුවල යනාදී දීවර වරායන් කුලසිංහයන්ගේ අධීක්ෂණය යටතේ නායකත්වය යටතේ ඉදිවූ ඒවායි. ඔහු වරක් කියා තිබුණේ හම්බන්තොට අපි බැරි වෙලාවත් වරායක් හැදුවොත් ඒක ලංකාවට විශාල ආදායමක් ගෙන්න ගන්න පුළුවන් ක්‍රමයක් කියලා. ඒක මහවැලියටත් වඩා විශාල ව්‍යාපෘතියක් වෙනවා. මුළු වැඩේම අපිටම කරන්න පුළුවන් පිටරටින් කිසිම උදව්වක් නැතුව. හම්බන්තොට වරාය ගැන කලකට ඉහතදී දැක්වූ මේ ආකල්ප මොනතරම් සාධනීයද මොනතරම් ප්‍රශංසනීයද කියලා ඔහුගේ මේ ප්‍රකාශයෙන්ම අපිට හොඳ හැටි තේරුම් ගන්න පුළුවන්. අංක 7. ඔහු අතින් නිමවුණු විස්කම් නිර්මාණ. ආචාර්ය කුලසිංහයන් අතින් ඔහුගේ නායකත්වයෙන් සහ දැනුමෙන් මෙරට විශ්මිත නිර්මාණ රැසක් බිහි කළා. ඒවා අතර කළුතර චෛත්‍ය විශේෂ තැනක් ගන්නේ එය විශාල කොන්ක්‍රීට් කුහරයක් සහිත චෛත්‍ය දෙකක් ලෙස ඉදිකල එකක් වීමයි. මේ ආකාරයේ කුහර සහිත චෛත්‍ය නිර්මාණ රජ දවස පවා ඉදිවිලා නැහැ කියලයි පුරාවිද්‍යාඥ පර්ණවිතාන මහතා පවා තර්ක කළේ. එතනට එවැනි නිර්මාණයක් හැර සාම්ප්‍රදායික චෛත්‍යයක් ඉදිකල නොහැකි බව කුලසිංහ මහතා තර්කානුකූලව පෙන්වා දී ඔහුගේ ඉංජිනේරුමය මැදිහත්වීමෙන් එම චෛත්‍ය සම්පූර්ණයෙන්ම නිම කළා. ඒ වගේම තමයි කොළඹ වරායේ සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍ය ඉදිකලෙත් කුලසිංහයන්ගේ නායකත්වයෙන්මයි. ලංකාවට නැව්වලින් පැමිණෙන දේශ විදේශ සංචාරකයන්ට සහ අනිකුත් සියලුම පුද්ගලයන්ට මෙරට බෞද්ධ රුමේ සංකේතයක් පෙනෙන්නට යම් ඉදිකිරීමක් කළ යුතුයයි තරයේ විශ්වාස කළ යුතුමන් ආරුක්කු තුනක් මත කවුරුත් නොසිතූ මේ දැවැන්ත නිර්මාණයේ ඉදිකලා. එහා සමානවම ගත්තොත් ජාතියක් අදටත් විශ්මයට පත් කරන කොත්මලේ මහා සෑය, ග්‍රහලෝකාගාරය, ඉන්ධන ඉතිරි කිරීමේ FS-77 ෆුවල් සේව තාක්ෂණය, මාලිගාවිල සුවිසල් බුදු පිළිමය සැවීමත්, පුත්තලම සිමෙන්ති කර්මාන්ත ශාලාව සහ මැලේසියාවේ චෙන්ඩරින් වරාය ඉදිකිරීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් ඔහුගේ නායකත්වයෙන් සිදු වූ ඒවා. ඒ විතරක් නෙමේ, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ටයර් සංස්ථාව, ජාතික විද්‍යාපදනම, ලේලන් සමාගම, ලංකා වානේ සංස්ථා වැනි ආයතන පිහිටුවීම දක්වා අති මහත් සේවාවක් කුලසිංහයන් අතින් සිදු වුණා. අංක 8.
මොරගහකන්ද ජලාශය එතුමන්ගේ නමින් නම් කරා. 1977 වසරේ ආරම්භ වුණු කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය සඳහා නායකත්වය ගැන කටයුතු කරන්න කිසිවෙක් ඉදිරිපත් නොවුණු මොහොතක වසර 30කට යෝජිත වැඩපිළිවෙල වසර 5-6කින් කර නිමා කිරීමට ඉදිරිපත් වෙන්නේ ආචාර්ය කුලසිංහ. අන්නේ නිසාම ඔහු ශ්‍රී ලංකා ඉතිහාසය තුළ අමරණීය චරිතයක් බවට පත් වෙනවා. මෙරට දැවැන්තම සහ මහවැලි පංචමහා ජලාශයන්ට අයත් අවසන් මහා ජලාශය වන මොරගහකන්ද ව්‍යාපෘතිය කියලා කියන්නේ අක්කර ලක්ෂ 3ක් අලුතින් නස්වද්දා පවුල් ලක්ෂ 15කට පිරිසිදු පානීය ජලය සැපයන දැවැන්ත ව්‍යාපෘතියක්. නිහතමානීව ලංකාවේ ඉංජිනේරු ශාස්ත්‍රයේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතමයා සහ විශ්වකර්මයා ලෙස සැලකෙන ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතා වෙනුවෙන් මේ මොරගහකන්ද සහ කළුගඟ ජලාශ ව්‍යාපෘති නම් කිරීමට කටයුතු කළේ එතුමන්ට කෙරෙන ගෞරවයක් ලෙසමයි. ඉතින් අවසාන වශයෙන් ඔබට කිව යුතුම කාරණා කිහිපයක් තිබෙනවා. සිල්පර කොට ටික වෙනුවට කොන්ක්‍රීට් යොදාගත හැකි යන්න පෙන්නලා අඩුවිය දෙමින් ඊටම වැඩි කාලයක් පවතින ඒ වගේම ශ්‍රී ලංකාවේ සුන්දර වන සම්පත ආරක්ෂා කරගත හැකි හඳුන්වා දීමක් මෙරටට පැමිණියේ කුලසිංහ මහතා නිසා බව අපි කොයි කවුරුත් පිළිගත යුතුමයි. මැලේසියාව වගේ ආසියාතික රටවල ඔහු ඉදිකිරීම් ශාස්ත්‍රයේ හෙළින් වැජබුණත් ශ්‍රී ලංකාව තුළ ඔහුගේ සේවය ඇගයීම සහ ඔහුගේ වටිනා සේවය කොපමණ දුරකට අපි ලබා ගත්තේද යන කාරණා ගැන අදටත් ඇත්තේ ප්‍රශ්නාර්ථයක් පමණයි.